එළවලු ඇතුළු ආහාර ද්‍රව්‍ය බොහොමයක් පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවල බෙදා හැරුණේ රට පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන හරහායි. ඒවායින් බොහොමයක් දින කිහිපයක් වසා දැමීමට මේ වන විට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට වෙළඳ සංගමය තීරණය කර තිබුණා. නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැදපළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතිඥ ඩබ්ලිව් වන්නිනායක යන මහතුරු නැතුළු පිරිසක් අද තඹුත්තේගම නේවාසික කළමනාකාර කාර්යාලයට පැමිණියා. අපි අදම මේක අරිනවා. අපිට මේ දිස්ත්‍රික්කේ බේර ගන්න ඕනේ. මේ සියලු දෙනාම ඔබතුමාලා කැප වෙන්නේ ඒකට. ඒක නිසා ගොවියත් බේර ගන්න ඕනේ. අපි රෝහිත තත්ත්වෙනුත් බේර ගන්න ඕනේ. සෑම දිනකම හවස දෙකේ සිට රාත්‍රී 10 දක්වා ගොවියන්ට හැකියාව තියෙනවා තමන්ගේ අස්වැන්න තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානට ගෙනෙන්න. පිටතින් පැමිණෙන අපේ වෙළඳ මහඳුන්ට හැකියාව ලැබෙනවා 10:00 දක්වා. ඒ මිලදී ගැනීම ඒ වෙළඳ මහඳුන්ට කිරීම හැකියාව ලැබෙනවා. දුන්නා උපදෙස් ටිකක්. මේක මොනියම් ක්‍රමයකට තමන්ගේ ආරස්සාව සලසාගෙන මේ ආර්ථික මන්ද විවෘතව තබන්න කියලා. නමුත් අපේ රජයේ මැදිහත් වීම අපිට අහක දාන්න බෑ. එයාලා කියන දා අපිට නම්මිශීලී වෙන්න ඕන. ගොවි නිෂ්පාදන මෙතෙන්ට ආවට පස්සේ ගොවි නිෂ්පාදන අපි බාරගත යුතුයි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට පසුගියදාගත් තීරණය අනුව අද එහි පැවති තත්වයේ මේ කැප්පටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේද වසා දැමීමට ඊයේ පියවරගත් අතර එය විෂබීජ හරණය කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර එළවලු විකුණාගත නොහැකිව කල්පිටිය නොරච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටියා. ඔවුන් පවසන්නේ වෙනත් ප්‍රදේශවලින් ආර්ථික මධ්‍යස්ථානයට වෙළඳුන් නොපැමිණෙන නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. ඒ හේතුවෙන් එළවලු කිලෝවක් රුපියල් 10ත් 20ත් අතර මුදලකට අලෙවි කිරීමට සිදු ඇති බව ඔවුන් සඳහන් කළා. දේවල් විකුණ ගන්න බැරි කේස් එකක් තමයි තියෙන්නේ දැනට. 15ට 10ට 20රෝම යනවා, ඊට පස්සේ 25 30ට යනවා, විකුණෙන්නේ නැහැ මෙතන. ගොඩාක් සානාදාර බඩු තමයි යන්නේ. වෙළඳ කියලා ලොකෝට වෙළඳ ඉන්නවා, කැලේ දෙක ගන්න වෙළඳ තමයි ඉන්නේ. කැඩුම් කුලිවත් එන්නේ නැහැ, සේවා කුලිවත් නැහැ අපිට.